අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අපේ යාළුවෝ හැමෝටම ඔන්න අදත් ආවා අපි අලුත් කතාවක් හොයාගෙන මේක හැබැයි වෙනස්ම විදිහේ කතාවක් මොකද මිනිස්සු සාමාන්‍යයෙන් බස් එකක ගියේ නැති මිනිස්සේ සාමාන්‍යයෙන් ඉඳි සමාජයේ ඉන්න අඩුයි හැබැයි ඔබ විශ්වාස කරනවද බස් එකක් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ හිතේ රැඳෙනවා කියන්නේ කියන්නේ මිනිස්සු බස් එකට දෙවියෙක්ට වගේ සලකනවා කියන්නේ බස් එක සහ ඒ බස් එකේ රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා කොච්චර ඒ බස් එකේ යන මිනිස්සුන්ට ලං වෙලා තියෙනවද කියලා. ඉතින් අද අපි හොයන් ආවේ ඒ වගේ ලස්සන සුන්දර කතාවක්. ඉතින් මේ බස් එක ගැන කියනවා නම් මිනිස්සු අනුරාධපුරයේ ඉඳන් තමන්ගේ අපේක්ෂාවන් හිතේ තියාගෙන මේ බස් එකට ගොඩ වෙන්නේ දහසක් පැතුම් තමන්ගේ හිතේ රඳවගෙන. මොකද දන්නවද ඇත්තටම මේ බස් එක එන්නේ බස් එකේ එන මිනිසුන් අපේක්ෂා රෝහලට පැමිණෙන්නේ ඔබ කවුරුත් දන්නවා අපේක්ෂා රෝහල කිව්වහම ඒකේ ඉන්න සාමාන්‍ය රෝගයක් කියන්න අමාරුයි. මොකද ඒ වගේ ලෙඩක් ඇදුනහම මිනිස්සු ඇත්තටම හිතින් වැටෙනවා. ඉතින් ඒ වගේ මිනිසුන් මේ වගේ බස් එකක ගමන් ගන්නවා ඒගොල්ලන්ට ඉතින් ඇත්තටම මේ බස් එක දෙවියෙක්ට හා සමානයි. ඉතින් අපි අද අපේක්ෂා රෝහලට එන බස් එක හොයාගෙන තමයි අද ආවේ. අපි ඉතින් මේ බස් එක ගැන වැඩි තොරතුරු දැනගන්න අපි රියදුරු මහතාව ඉන්නවා. අපි රියදුරු මහතාවට සම්බන්ධ කරගත්තා. අපි මේ බස් එක ගැන වැඩි විස්තරයක් දැනගන්න. ඉතින් අපි යත් එක්ක කතා කරලා බලමු මොකද්ද මේ බස් එකේ ඇත්තම කතාව කියලා. ඉතින් ආයුබෝවන් අයියේ. ආයුබෝවන්. මොකද අයියගේ නම? අපි එතනින් පටන් ගමු. මම සරත්ගාමිනී. සරත්ගාමිනී. කොච්චර කාලද මේ බස් එකට ඇවිල්ලා ආවා රියදුරු එක්කසේ? දැන් අවුරුදු 7ක් වගේ. දැන් අවුරුදු 7ක්. ඉතින් මොකද්ද මේ බස් එකේ කතාව කොහෙන්ද පටන් ගන්න මේ බස් එක? ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරමු. මේක අපි මුලින්ම පටන් ගත්තේ අතරම මේ වෙන්දු ගැන ගොඩක් ඉතලා. අතරම මේක මේ අපි මේ ගොඩක්ම මමත් හිතුවා මමත් අනුරාධපුර පැත්තේ පදිංචි. මේ මිනිස්සු ඉතින් ගොඩාක් අයර් වලට වාහන අරන් එන්නේ හොස්පිටල් එකට 12000 15000 අම්බම්බොල ගල්ගමුව තඹුත්තේගම ඔයගත් ඉඳගෙන යන මිනිස්සු මේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ මේ දෙදේ අනිත් රට වගේ නෙමෙයි. ඒ ගැන හිතලා මේ අපිත් ඉතින් අපිටත් අපිත් සේවයක් කරන්න ගොඩක් මිනිස්සු ගැන ගොඩක් බලන්න මේවා කරා. ඉතින් මේ මම ගොඩාක් සතුටු වෙනවා මේ ඇත්තටම මේ මිනිස්සු මේකෙන් මේ ලෙඩ් වෙනවා මේ සීට් වල යන්න බෑ මේ කොන්දේම කැන්සර් හැදිච්ච අය මේ අපෙන් සීට් මේ 1000ක් දෙන්නම් 2000ක් දෙන්නම් අපෙන් සීට් ඉන්නවා මං කියනවා ඔයාලා යන ටිකට් එක අරගෙන සම්පූර්ණ සීට් එක හරි අරගෙන හැමෙන්න කියලා. ඒ තරම් මේ උණුවීමක් ඇති වෙන ඇතෙන්ට ගියපු කෙනෙකුට ඒක තේරෙනවා. ඉතින් මං ගොඩක් සතුටු වෙනවා මේ අත වශයෙන් මේ බස් එක අදටත් මේ විදිහට මේවා මේ දාන්නත් මේ අපේ ඩිපෝලගේ කළමනාකාරතුමා අතුරේ සියලු දෙනාටම ඇත්තටම මේ ගොඩක් පිං ඇති වෙනවා. කාගේද ඇත්තටම අයියේ මේක මුල පිරුවේ මේ බස් එක මෙහෙම දාන්න ඕනේ කියලා මේක අදහස කාගේද? මුලපිරුවේ මේකේ අර පතිරණ මහත්තයා කියලා අපිට ගොඩක් මුලින්ම අපිට මේකේ උදව් කරා මේ ස්ටිකර් එහෙම ගහන්න මේ සම්බුදු සරණයි ජය ශ්‍රී මහ බෝධි සමය අර උඩ බෝඩ් ටික එහෙම දාන්න ගොඩාක් මේ අතීත දුන්නා මේ මහත්තයා දාපු දවසේ නම් අපිත් එක්ක හිටියා මේකෙන් මුලින් ආවා ප්‍රයිවට් බස් වලකින් ගල්පාරවල හිටක් මේ තියෙනවා මේ වීදුර වල හිටක් තව මේ අංජන ඔය ඉස්සරහා වීදුර එහෙම බිඳලා ආ ඒ කියන්නේ මේ බස් එක දැම්මට කැමැත්තක් ඇත්තටම නැහැ මම කැමැත්ත නැහැ මේ මිනිස්සු හිටුවා මිනිස්සුන්ගෙට ඒක ගොඩක් මේ පාඩුවක් වෙනවා කියලා. නමුත් මේක කිසි පාඩුවක් කාටවත් එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද මේකේ කැන්සර් හොස්පිටල් එකට යන ලෙඩා ක්ලිනික් එකේ යන ලෙඩා මේ ලෙඩා බලන්න එන කෙනා. අනික ලෙඩ වගේනේ මේක මාස දෙකෙන් තුනේ හොඳ වෙන ලෙඩක් නෙමෙයි. මේ අවුරුදු ගාණක් යනවා. එතකොට ඒ අවුරුදු ගාණ තිස්සේම මේ මිනිස්සයා දවසක් කර දවසක් හරි තියෙන දෙයක් විකුණලා හරි එන්න තමයි මේ ට්‍රයි කරන්නේ. මොකද තමන්ගේ දරුවා අම්මා තාත්තා එහෙමනේ ඉන්නේ පොඩි ළමයි. ඉතින් ඒ වගේ අර අරගොල්ල එහෙම හිතුවේ නැහැ. ඉතින් එතනින් අපිට දෙපොළකින් විතර අපිට පහර දෙමුණුත් කරා. ඔය ප්‍රයිවට් කට්ටිය තමයි මේ. ඉතින් ඒ බාධක වන්දේ කොහොම හරි මිනිස්සු වෙනුවෙන් සේවය කරනවා. සේවය කරගෙන ගියා ඉතින්. ඉතින් මේ ඇති මේකේ බස් එකේ මතක ඇති වාට ඒ කියන්නේ මතක යන්නේ නැති මේ බස් එකේ ඉදිනේදා ඉදින් මොනවාද අමතක නොවන සිදුවීම්. ඉතින් මේකේ මොකෝ වැඩිම පැමිණෙන්නේ රෝගීන් සහ රෝගීන් බලන්නේ පුද්ගලෙයි. මොනවාද ඒගොල්ලොත් අතර ඕගොල්ලන්ට ඇති සුහදතාවය. ඇත්තටම කියනවනම් මම එවන් අර කිව්වේ මුලින්ම මේ ගොඩාක් අපි සතුටු වෙනවා. අපිට අපි අතේම එවනවා කෑම.
සමහර විට ටිකට් එක රුපියල් 300 ගානක් වගේ වෙනවා. ඉතින් ඒකත් නැති බැරි මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ අතරේ අපිට කැම එක අරන් දීලා අපිත් උදේ ඉඳන් අපිත් ඉතින් පාන්දර 4ට නැගිටලා අපිත් මේ තේ එකක්වත් නැතුව මේ දැන් අර කොරෝනා මේවා ඉඳලා බස් නවත්තන්න බැහැ මම. ඉතින් අර අපි තේ ඇවිල්ලා ඉතින් අපිත් මේ ඇත්තටම හොස්පිටල් එක ගාවට ගිහිල්ලා ඒ කැම ටික පාව අපි අපේ කොන්දොස්තර මහත්තුරු මේ අරන් ගිහිල්ලා කරලා මේවා කරලා දෙනවා ඉතින් අපිට ඉතින් අපි සතුටින් ඒක කරන්නේ අත වශයෙන් මේක දැන් ඒ කියන්නේ සාමාන්‍ය බස් එකක් නෙවෙයිනේ නගින මිනිස්සුත් ඇත්තටම අපි වගේ සාමාන්‍යයෙන් hina වෙලා කතා කරලා සතුටින් ඉන්න මිනිස්සු නෙමෙයි. ඉතින් මේ නගින මිනිස්සු බහින මිනිස්සු දැකලා ඇති ඔයගොල්ලෝ සතුටින්ද නැහනේ. ඒගොල්ලෝ ඇත්තටම දුකින් ඉන්නේ. ඉතින් මේ මිනිස්සු ඇත්තටම ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ මේ මිනිස්සු ගැන? සාදා ප්‍රශ්න තියාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ගොඩක් දුකයි. මේ ඉන්න තමයි අපි ඇත්තටම මේ මම අර කිව්වේ මුලින්ම මේ මම ගොඩාක් මම ඉතින් මම සතුට වෙනවා මේ මිනිස්සුන්ට මනේ අපි වගේ පොන්චි මිනිහෙකුට මේ වගේ ලොකු සේවයක් කරන්න පුළුවන් වීම ගැන මම ගොඩාක් සතුට වෙනවා මේ මේක රැකියාවට එහා ගිය දෙයක් නේද ඇත්ත වශයෙන්ම ඔව් රැකියාවට එහා ගිය දෙයක් කියලා මට හිතෙනවා ඔය ඇත්තටම සතුටුද ඔයාගේ මේ මේ කියන්නේ ඔයාගේ මේ රැකියාව ඔයා මේ දේ හින්දා ඔයාද සතුටටපත් වෙනවා ඇත්තටම තවදුරටත් මම මේ මට සාංශර යන්න පුළුවන් මේකත් තියෙනවා මම ඒකවත් මේවා කරන්න නැතුව මටත් ළමයි දෙන්නේ අම්මා තාත්තා ඉලාසනේ පෙන්ගෙදර ඉන්නේ මටත් යන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නමුත් මේක මම ගොඩාක් හිතින් මහරගමට එන්න සාමාන්‍ය කොහොමද වෙලාව කියනවා බස් රථේ පහක් විතර වගේ යනවා සාමාන්‍යයෙන් එතකොට මේකේ මේ විතර කාලයකට ඔය ලෙඩ හැදිලා සාමාන්‍ය රෝගීන් එහෙම ගමන් කරද්දී ඒ කියන්නේ මුකුත් සිදුවීම් වෙලා තියෙනවද ඇත්තටම එහෙම තියෙනවා එහෙම මග රෙද්දුර එක දිගට යන්න බැරුව නවත්තන්න ගමනේ යන්න දැන් ඇත්තටම බස් එක ගොඩක් අපිරිසිදු වෙනවා මේ මුකුත් අපිට ඒගොල්ලන්ට කියන්න කරන්න බෑ අපි අපේ තියෙන මේ ලෙන්සු නැති අනුරාධපුරේ හා මේ එන මාර්ගයේ කොහොමද එන මාර්ගය සහ වේලාවත් මේ බස් රථේ අපි එන්නේ අනුරාධපුරෙන් 4:50 මහරගමට 10 විදිනවා මහරගමෙන් ආය යනවා එකහමාර එකයි හොස්පිටල් එක ගාවෙන් පිරිකර වල ගාන එකහමාර යනවා අනුරාධපුරේට 7 විතර වෙනකොට අපි යනවා ඉතින් මේ වගේ මේ බස් රථේ දුක්බර කතාවල් ගොඩයි මොකද කැන්සර් හොස්පිටල් එකට මිනිස්සෙක් යනකොට හිතේ අනිවාර්යෙන් ඒ මනුස්සයාගේ හිත කොපමණ කිව්වත් හිතින් ඒ මනුස්සයා වැටිලා තමයි යන්නේ. නමුත් මේ වගේ සේවයක් කරන හින්දා ඇත්තටම අපේ දුප්පත් මිනිස්සුන්ට තමයි අපේ මේ රියදුරු මහත්මයා සහ කොන්දොස්තර මහත්මයා ඉතාම කැපවීමෙන් රැකියාවට එහා ගිය කාර්යවයක් අපේ මිනිසුන් වෙනුවෙන් කරනවා. ඇත්තටම ඒකට බොහොම ස්තුතියි. අපි ඇත්තටම ඒකට ඕගලන්ට ස්තුතිය පුද කරනවා. මිනිස්සු සාමාන්‍යයෙන් අය මේ මේක දැන් යන අයට මේ කියන්නේ ගාස්තුව කය කරනවද සාමාන්‍ය ගාස්තුවක්ද? ටිකට් එක රජයෙන් මේ මුදල් අපි අය කරනවා සමහරක් විට ටිකට් එක ගන්න දැන් අද උදේ මම එද්දින් දැකපු දෙයක් තියෙනවා මේ එයාට සල්ලි නැහැ මේ බැංකුවකින් නවත්තලා ටිකට් සල්ලි දෙන්නම් අපිට ටිකට් එක නොදී යන්න අවසරයක් නැහැ මොකද අපේ කොන්දොස්තර මහත්තයා මේ CTB රස්සාවේ හැටියට එයාගේ රස්සාව පව නැති වෙන්න පුළුවන් ඒ චූටි දෙන්නේ ඒගොල්ලෝ නැංගට පස්සේ ඒ දේ හිතන්නේ ඉතින් මේ අපි ටිකට් එක දුන්නා ටිකට් එක දීලා ඇත්තටම අපි ඉතින් අතෙන් පාඩු විඳගත් අවස්ථාවක් තියෙනවා මොකද ඇත්තටම ඒ තරම්ම නැතිබෙරියා ඉන්නවා මේක අර මම ඉස්සරහට කිව්වේ දවසක් දෙකක් නෙමෙයි මේක අනෙක් ලෙඩ නම් මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් හොඳ වෙනවා මේක එහෙම නෙවෙයි අවුරුදු පොඩි ළමයි එහෙම වෙනවා අවුරුදු 13 12 වගේ අපි දන්න අය දැන් මේ වෙනකොට අපි දන්න අය අද මේ සීට් එකේ වාඩි වෙලා ආපු කෙනා නෑ කියන්නේ ඒ කියන්නේ සතියෙන් දෙකෙන් නැති වෙනවා ඒ කියන්නේ මේ වෙනකොට අපි දැනුවත්ම අය 25කට විතර එහෙම වෙලා තියෙනවා විතර නැති වෙලා තියෙනවා අපි ඒ දානමාන වලටත් අපි මේ සමහර ඒවට සහභාගී කියලා තියෙනවා මොකද අපිත් එක්ක අර යාළුවෝ වගේ හිටියා ගියාවා එහෙම මේකක් තිබුණා ඉතින් මේ හොඳට කතා බහ කරලා ඉඳලා මේ පංගුවක් යනවා කියනවා මට නම් තව සතියක් විතර යනකොට මේ බස් එකේ ඕගොල්ලෝ බලන්න යන්න දෙන්න බැරි වෙයි එහෙම කියපු අය අද ඇත්තටම නැතිලා තියෙනවා එහෙම දුක්බර කතා ගොඩක් තියෙනවා මේ බස් එකේ
ඉතින් මේ අපි බලන් ඉන්න අපේ ආදරණීය යාළුවන්ට ඉතින් අපි අද මේ අරන් ආවි ඉතින් මේ ඒ කියන්නේ බස් එකක වඩා බස් එකේ මේ මිනිස්සුන්ට යන මිනිස්සු ගැන ඒ වගේම මේ බස් එකෙන් කරන සේවාව ගැන අපි කියන්න තමයි ඇත්තටම අපි අද මේ කතා අරන් ආවි ඉතින් අපි මේ බස් එකේ මේ ඉන්නේ අපේ රියදුරු මහත්මයා ඒ වගේම අපේ කොන්දොස්තර මහත්මයාත් ඉන්නවා අපි ඇත්ත එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුවා අපි ඇත්ත එක්ක පොඩ්ඩක් කතා කරමු මේ ඉන්නේ අපේ කොන්දොස්තර මහත්මයා මේ බස් එකේ ඉතින් රියදුරු මහත්මයා වගේ ලොකුම රියදුරු මහත්මයා හා සමාන නෝම ලොකුම සේවාවක් කරන අනිත් පුද්ගලයා තමයි අපේ කොන්දොස්තර මහත්මයා. ආයුබෝවන් අයිය. ඔයාගේ නම මොකද්ද? මංජුල රණවීර. මංජුල රණවීර. ඉතින් අයිය කියමුකෝ බලන්න මේ මේ රැකියාව ගැන මොකද ඔයාට හිතෙන්නේ මේ වගේ රැකියාව ලැබුණ එකට? බොහොම කැමැත්තෙන් සේවය. කැමැත්තෙන් කරනවා. අද වෙනකන් ඒ කියන්නේ ප්‍රශ්නයක් මොකුත් ඇති වෙලා තියෙනවද මේ රැකියාවේදී ඔයාට එහෙම? නෑ. අවුලක් නෑ. ඉතින් මොකද කියන්න තියෙන්නේ අයිය මේ මේකේ ඔයාට ඕගොල්ලෝ මේ මිනිසුන් වෙනුවෙන් කරන සේවාව ගැන? හරිම කනගාටු දායක සිදුවීම් තියෙනවා ඒ වගේ තමයි අපි කරන සේවාව ගැන ආඩම්බරයි. හරි. ඉතින් මේක මොනවාදයි ඒ සාමාන්‍යයෙන් ඔයා කොන්දොස්තර මහත්මයා හැටියට මේ බස් එකේ අනේක වාරයක් දැකලා ඇති රෝගීන් එනවා යනවා. ඉතින් මොනවාද අමතක නොවන සිදුවීම් ඇති ඉතින් මේ බස් එක ඇතුලේ වාට? ඔව් අපිට දේන මිනිස්සයා හවසට යන්න ඇති තත්ත්වෙත් තියෙනවා. එහෙම තත්ත්වෙකුත් තියෙනවා. ඔව්. අපි කතා කරලා ඇහුවාම මේ මෙහෙම තමයි ළමයා නැති වුණා අම්මා නැති වුණා උදේට බස් එකේ ඇවිල්ලා හවසට හර්ස් එකේ යන තත්ත්වයකත් ඉන්නවා ලොකු මිනිසුන්ට වැඩි පොඩි ළමයි අවුරුදු 10 12 ඒ වගේ අද්දකේමුත් තියෙන අද්දකේමුත් තියෙන මේ බස් එකේ ඉතින් මේ අවසාන වශයෙන් අයි කියන්නකෝ මේ අපේ බලන් ඉන්න අයට මේක සාමාන්‍ය මේ බස් එකේ න රෝගීන්ට ඒ වගේ මේ පුද්ගලයන්ට කවුරු හරි කැමති ඇති තමන්ගේ පෞද්ගලිකත්වයෙන් උදව් කරන්න දානමාන ලබා දෙන්න. ඉතින් මේ බස් එක කීයට පැමිණෙන්නේ අපේක්ෂා රෝහල් ළඟට? අපේක්ෂා රෝහල් ළඟට 10 වෙනකොට එනවා. 10 වෙන අපේක්ෂා රෝහල් ළඟට 10 වෙනකොට එනවා. ඔව්. ආයේ පිටත් වෙන්න අපේක්ෂා එකහමාර එකහමාර වෙනකොටත් එතෙන්ට එනවා. ඔව්. ආහා හා. ඉතින් ඒ වෙලාවට ගියොත් අපේ බලන් ඉන්න වීඩියෝ බලන් ඉන්න අයට පුළුවන් මේ බස් එකේ ඇත්තටම ගමන් ගන්න රෝගීන් සහ රෝගීන් බලන්න එන අය ඒගොල්ලන්ට උදව් කරන්න යම් කිසි දෙයක් ලබා දෙන්න දානයක් ලබා දෙන්න මොකද මේගොල්ලෝ පැය ගණන් දුර ගෙවාගෙන අනුරාධපුරයට යන්නේ ඉතින් ඒගොල්ලන්ගේ විඩාව නිවන්න ඕගොල්ලන්ට යම් කිසි දෙයක් දෙන්න පුළුවන් නම් ඒක වටිනවා ඉතින් ඒකත් මතක් කරමින් අපි අද සමු ගන්නවා අපේ වීඩියෝ එකෙන් ඉතින් අපේ බස් එකේ කොන්දොස්තර මහත්මයාටත් රියදුරු මහත්මයාටත් ඩිපෝ එකේ කල්මනාකරුතුමාටත් විශේෂයෙන් පතිරණ අයියටත් අපි ස්තුතිය පුද කරනවා මොකද අපිට මේ වගේ කතාවක් සමාජයට අරන් යන්න අපිට හොයලා දුන්නට මේ වගේ දෙයක් ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු එතකන් හැමෝටම ආයුබෝවන් කියලා අපි සමු ගන්නවා ආයුබෝවන් අයියෝ